අයිවන් ආදරණීය යාළුවනේ අපිට අද විශේෂ දිනයක් ජාතික ළමා දිනය ඔක්තෝබර් 1 වෙනිදා. ඉතින් අපේ ආදරණීය යාළුව දන්නවා ඔක්තෝබර් 1 වෙනිදා කියන්නේ පොයේ දවසක්නේ. ඉතින් එදාට අපිට සමරන්න ජාතික ළමා දිනේ සමරන්න හැකි වුණේ නැහැ. හැබැයි අද දවස අපි වෙනුවෙන් අපේ රූපවාහිනී නැන්දලා මාමලා ලෑස්ති කරලා තිනවා. අද දවස අපේ දවස. ඉතින් අපේ රූපවාහිනිය අද අපි වෙනුවෙන් තමයි වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වෙන්නුණු අවස්ථාවේ මේක තමයි අපේ වැඩසටහන. පවත්වන වෙලාව. ඉතින් වෙනද වගේම අදත් ආරම්භ කරන්නේ ඔයාලගේ ආදරණීයම වැඩසටහන කුරුල්ලන්ට කි. අද අපේ වැඩසටහන රසවත් කරන්න අපි විශේෂ දවසේ විශේෂ අමුත්තෙට ආරාධනා කරා. අපි පිළිගමු මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර ගුරුතුමා. ආයිබුවන් ඔබට. ආයිබුවන්. ඉතින් අද අපේ වැඩසටහන ලස්සන කරන්න එකතු වෙන අපේ තිලකරත්න මාමා. අපේ මාමා හරි දක්ෂයෙක් ඉතින් නිවේදකයෙක් ඒ වගේම ගීපද රචකයෙක් දක්ෂ මාධ්‍යවේදියෙක් මේ හැමදේම ඉතින් මාමා තමයි අද අපිත් එක්ක මේ වැඩසටහන ලස්සන කරන්න එකතු වෙන්නේ වෙනද වගේම අපේ වාදක මණ්ඩලය ලෑස්ති වෙලා ඉන්න ඒ වගේම ගායනා කරන මේ හැමෝම ලෑස්ති වෙලා ඉන්නවා අද වැඩසටහන අරගෙන යන්න විශේෂයෙන් අපි මතක් කරනවා මේ හැමෝම පාසල් යන අපේ සම වයසේ අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඉතින් මේ හැමෝම එක්ක තමයි අද වැඩසටහන අපේ ආදරණීය යාළුවන්ට අපි අරගෙන ඉන්නේ එහෙනම් මාමේ අපේ මේ වැඩසටහනේ පළවෙනි ගීතය අහමු නේද? අහමු. හරි. එහෙනම් කතා කරමු. පළවෙනි ගීතය ගායනා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා තෙනුෂි නංගි. නංගි මේ ගීතයේ විශේෂත්වයක් තියෙනවා. මේ ගීතය අපේ තෙනුෂි නංගිගේම ගීතයක්. ඒ ගීතය ගැන අපි පොඩ්ඩක් කියමු. අවයි මේ ගීතයේ සංගීතය සිද්ධාර්ථ සොමසුන්දර සර්ගේ. ඒ වගේම මේ ගීතයේ පද රචනය කරලා තියෙන්නේ කුමාර අලගියවන්න සර්. පරිසරයත් එක්ක බැඳුණු ළමා කාලය ගැන කියවෙන අපූර්ව ගීතයක්. ඉතින් මේ මගේම ගීතයක්. මේ ගීතය අද මේ විදිහට යාළුවන්ට ඉදිරිපත් කරන්න ලැබීම ගැන කුරුල්ලන්ට ගී වැඩසටහනට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. හරි. ඔන්න නංගි දැන් එනවා මේ ගීතය ගායනා කරන්න. මාමේ මේ ගීතය දැන් නංගිගේම ගීතයක්නේ. අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. අපි නංගිට අවස්ථාව දෙමු මේ ගීතය ගායනා කරන්න. හරි යාළුවනේ අපි අහමු මේ අපූර්ව ගීතය. දොලේ වැහැරා අපි දිය පොංගහ
අපි අද වාර්ක මණ්ඩලයේ ඉන්න අපි පිළිගන්න ලෑස්ති අපේ මෙනුර චමෝත් ඒ වගේම මිනිදු රිවිඳු සඳුනි ඒ වගේම අපේ ඔබිදු ඉන්නවා ගයත්ම ආදිත්‍ය සහස්නා ඒ වගේම අපේ රන්සිත් අයියා සනිරු ඒ වගේම උදේෂ මේ හැමෝම අද අපේ වාදක මණ්ඩලය අපිට සංගීතය සපයන්නේ ඒ වගේම අපේ ගායක මණ්ඩලයත් ඉන්නවා මාමේ මේ හැමෝම පාසල් යන අයනේ ඉතින් අද සංගීතයේ සපයන්නේ මේ ඔක්කොම අපේ සහෝදර සහෝදරියෝ මේ ගැනයි එතකොට අපේ නංගිගේ මේ ගීතය විශේෂයෙන් අලුත් ගීතයක් ඒ ගැනත් දැනගන්න ආසයි මාමගෙන් මේ අලුත් ගීතයක් නංගිට ගායනා කරන්න හැකි වුණා නංගිගේම ගීතයක් මාමගෙන් දැනගන්න ආසයි උදැන් කුරුල්ල තමදාම අලුත් ගීතනේ ගායනා කරන්නේ පරණ ගීතයක් ගායනා කරනයි කියලා අපිට අහන්න ලැබෙන්නේ නැහැ ඒකෙන් දා ඒ කුරුල්ල වගේ තමයි ඕගොල්ලොත් මං හිතන්නේ දැන් අපි हुंगक वेडसटन अभी अहने खलिंग अहबू सिंधु हुंगक्लावट और गानक इसल गुअ्युदे अहिच सिंधु तम अभी हुंगक विलावट हंड ले हेब मे वगे अलुदीत अहन को अपे अरे कुरुलांगे अलुदीते अहन वगे नवक दैन इतनी मे सिंधु एतम कुरुबेट स्किप क्यू हम एक पाट मत कुने अभी पर्ण आप सिंधु हे भाई बालन को मेक अलुत् सिंधु मे कुरुबेट सिम अरे अंदुमक महान कुरुबट्टि मसीमट एहगिय गमकट अनव कुरुबट्टि मसीमते पोलपीति हरक मंगिता अद हुंगक्लावट दखिन्न हम पे अभी तो मे पिटरटिंग से मिसा अभी तो मे पोलपीति हरक खद नहटि अंदेकती नहटि एस देखती नहटि अभी तो अहन लभन अड़ू तेक मम हित न मे वगे गीत कपी अलुतिम लियला अलुतिम लसन तनुवा හොඳට කනේ රැඳෙනවා මතක හිටිනවා මේ වගේ සින්දුවක් ගායනා කරාම මම හිතන්නේ අලුත් પરම්පරාවට ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ පොඩි මල්ලිලාට මේ ඔක්කොටම මතක හිටින සින්දුවක් මේක. ඉතින් මම හිතනවා අපේ යුතුයකමක් තමයි අපි පරණ සින්දුම හැමදාම අහහින් නැතුව අලුතින් සින්දු හදන්න ඕන. එතකොට අපේ දරුවන්ට අලුතින්ම නිතර නිතර අලුත් සින්දු එකතු වෙනවා. ඉතින් මේක හරිම අපූර්ව සින්දුවක්. මං හිතන්නේ ගමේවත් දැන් හුඟක් වෙලාවට අඩුයි මේ වගේ අපි මේ ගෙදර අපේ හැකියාවෙන් හදාගන්න සෙල්ලම් බඩු දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මෙහෙම දෙයක් හදලා බලන්නත් අපිට හිතෙනවා. පොල් පිටක් අරගෙන හරකේ කපලා පොල් කටුවකින් අන් දෙක තියලා මෙහෙම හදන්නත් අපේ පොඩි අය යොමු වෙනවා මේ වගේ ගීතයක් අපි අලුතින් ඇහුවාම. ඉතින් මං හිතන්නේ හරි අපූර්ව ගීතයක් අපිට අනාගතයේදී හොඳට මතක හිටී මේ සින්දුව. පොඩි අයන්ට නිතර නිතර කියන්න පුළුවන් වෙයි. වැඩසටහන් වල වගේම පාසලදීත් කියන්න පුළුවන් වගේ ලස්සන ගීතයක්. මම හිතනවා හරිම ලස්සනයි, හරිම අපූර්වයි, හරියට රසවින්දා මේ සින්දුව. හොඳයි මාමේ. එහෙනම් යාළුවනේ අපේ වැඩසටහනේ අපි දෙවනි ගීතය අහන්න තමයි දැන් යන්න ලෑස්ති වෙන්නේ. මේ ගීතයේ ඇත් රජුනේ ගීතය ගායනය හර්ෂණ දිසානායක අයියා, ඒ වගේම පද රචනය ජයතිලක දිසානායක මාමා සහ සංගීතය සුනිල් දයානන්ද කෝනාර මාමා. අද මේ ගීතය ගායනා කරන්නේ නයන මල්ලි. नयन मल्ली तमाइ मे गीते गायना करें मल्ली पुटवटे अभी गायना करूँ मा मे अभी मे नयन मल्ली के गीते आहल वेरला अभी कथा आहल वेरला नुम्बिपय
සඳහා දුක් විඳලා අපේ දුක සැප බැලුවේ නුඹේ කුසගිනි නිවලා මල්ලි ගීත ගායනා කරා මාමේ දැන් මල්ලි මේ ගීතය අපිට නම් ලස්සනයි ගීතේ මාමට කොහොමද මේ ගීතේ සහ මේ මේ ගීතේ ගැන ඇත්තටම හරිම ලස්සන ගීතයක් මොකද මේකෙන් අපි අපට වින කරපු කෙනෙකුට කරුණාව දක්වන්න ඉගෙන ගන්නවා මේ තාත්තා තරක බලාගත්ත කණ්ඩ බුණ්ඩ දීපු ඇත්රජුගේ අතින්ම තාත්තාට විපතක් සිද්ධ වෙලා තියෙනවා හැබැයි මේ දරුවා මේ අපේ තමන්ගේ තාත්තට විපතක් කරපු ඇත්රජුටත් කරුණාවෙන් ආදරෙන් තමයි මේ ගීතේදී කතා කරන්නේ. ඉතින් හරි අපූර්ව ගීතයක් අපි සතුන්ට ගහකොළට ආදරය කරගන්න ඉගෙන ගන්න ඕනේ පරම්පරාවක් ඉදිරියට. මොකද අපි දකින්නවනේ පරිසරයට සතුන්ට මොනතරම් විපත් සිද්ධ වෙනවද කියලා. ඉතින් ඕගොල්ලෝ ලොකු වෙනකොට ඕගොල්ලන්ගේ මල්ලිලා ලොකු මහත් වෙනකොට අපිට පරිසරයක් ඉතුරු වෙයිද සතාසිව්පාව ඉතුරු වෙයිද අපිට කටුකෙට ගිහිල්ලා ඇතුන් දකින්න බලන්න සිද්ධ වෙයිද කියලා අපි දන්නේ නැහැ. මේ නිසා මේ සතුන්ට ආදරය කරන ඉතාම වටිනා පණිවිඩයක් තමයි මේ හර්ෂණ දිසානායක මාමා ගායනා කරපු මේ ගීතේ තියෙන්නේ. මට හිතෙනවා මේ මේ තනුව ටිකක් දරුවන්ට ටිකක් කියන්න අමාරු තරම් අපුරු තනුවක්. ඉතින් මේ පුතා ඉතාම අගේට අපිට හුඟක් හදවතට දැනෙන විදිහට මේ ගීතේ ගායනා කළා. දැන් මේ වගේ ගායනා කුසලතාවක් අපේ දරුවන්ට තියෙනවයි කියන එක දැක බලා ගන්න ලැබෙන එක හරිම වාසනාවක්. හරිම සතුටක් ඇති වෙනවා මේ හොඳ ගායකයෙක් නේද බිහි වෙන්නේ කියලා මේ පුතා මේ ගායනා කරපු විදිහට. ඒ අලංකාර ඉතාම අපූර්වට ඔහු ගායනා කළා. ඉතින් මෙන්න මේක තමයි අපි බලාපොරොත්තු වෙන දේ මේ වගේ වැඩසටහන් වලින්. ඒ අයගේ ගායන කුසලතාව දරුවන් කිව්වහම හැකියාවන් තියෙන දරුවන් දැනුමෙන් යුක්ත දරුවන් එහෙම පරපුරක් තමයි අපේ අනාගතයට ආශිර්වාදයක් වෙන්නේ. ඒක නිසා අපි මේ දකින්නේ ඒ හැකියාව ඒ කුසලතාව ඒ දක්ෂතාව. ඉතින් පුදුම සතුටක් ඇති වෙනවා මේ පුතාගේ ගායනය ගැන. හරි මේ මම බොහොම අපූර්වට අපිට මේ ගීතය ගැන කියලා දුන්නා. ඉතින් ආදරණීය යාළුවනේ මේ අපේ වැඩසටහන අද ගොඩක් අපූර්වට අපි අරගෙන යන්න ලැස්තිලා ඉන්නවා. මේ උදේ ඉඳලා අද වැඩසටහන් ගොඩක් ගියා. ඉතින් කොරුල්ලන්ට ගිහ අපිට ලැබිච්ච අවස්ථාව අපි අපේ ආදරණීය යාළුවන්ට රහට මේ වැඩසටහන බලන්න ලබා දෙනවා. මාමේ මේ මාමා ගීපද රචනය පිළිබඳ බොහෝ දේවල් දන්නවා. ඒ ගැනත් දැනගන්න ආසයි. ඒක මාමේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. විවිධ අයගේ විවිධ බුද්ධි මට්ටම් වෙනස්. ඔය ඇත්තටම ගීතයක් ලියනවායි කියන එක ටිකක් අමාරු වැඩක්. ටිකක් නෙමෙයි හුඟක් අමාරු වැඩක්. මොකද ගීතය තමයි අපි ලියන කියන දේවල් වලින් ඉතාම සංක්ෂිප්තම කලා නිර්මාණය. මේක විනාඩි දෙක තුනකින් කියලා ඉවර කරන්න ඕනේ. එතකොට අපි මේක ලියන්නේ අපේ භාෂාව අපේ වචන උපයෝගී කරගෙන. ඒ සඳහා ලොකු භාෂා නිපුණත්වයක් අපිට තියෙන්න ඕනේ. මොකද මේ විනාඩි තුනක් ඇතුලේ යම්කිසි අර්ථයක් රසවත් විදිහට අර්ථය මුළුමනින්ම සන්නිවේදනය වෙන විදිහට
අපිට පැය භාගයක් කරගන්න බෑනේ සින්දුවක් කියන්න. අපිට නවකතාවක් ලියනා වගේ ලොකුවට ලියන්නත් බෑනේ, කෙටි කතාවක් ලියනා වගේ ලියන්නත් බෑ. එතකොට මේ පද කිහිපයකින් අපි යම් රසවත්යක් අර්ථවත්යක් අපි කියලා ඉවර කරන්න ඕනේ වචන 15කින් 20කින්. එතකොට මේ 15කින් 20කින් යම් දෙයක් තව කෙනෙකුට තේරුම් යන විදිහට අපූර්ව විදිහට ලියන්න නම් අපිට භාෂාව ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ භාෂා දැනුම අපේ දරුවන්ටත් තියෙන්න ඕනෙමයි. සංනිවේදනය කරන්න, යම් අර්ථයක් නිරූපණය කරන්න වගේම ගීතයක් ලියනවා නම් අපිට ලොකු භාෂා දැනුමක් තියෙන්න ඕනේ. ඒ සඳහා අපි හොඳට පොතපත කියවන්න ඕනේ. පොතපත කියවුවහම අපිට අපේ භාෂාව වර්ධනය වෙනවා. භාෂාව දන්නේ නැති අයට හිතන්න බෑ. හිතන්න බැරි වුණාම ලියන්න බෑ. එහෙම නැත්තම් කියන්න බෑ. ඉතින් මේ හැම දෙයකම අපේ හිතේ පිරිසිඳ ගන්න කිසියම් අර්ථයක් තව කෙනෙකුට පැහැදිලිව තේරුම් යන විදිහට කියන්න නම් අපිට හොඳ වචන මාලාවක් තියෙන්න ඕනේ. ඒ වචන මාලාව ඉබේම අපිට ලැබෙන්නේ නැහැ. අපි කියවලා 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 නිරන්තරයෙන් කියවලා වචන කෝෂයක් වචන ගබඩාවක් අපේ තුල ඇති කරගන්න ඕනේ. එතකොට අපි කතා කරනකොට, අපි ලියනකොට, අපි කෙටි කතාවක් කවියක් ලියනකොට අපිට වචන ගලාගෙන එනවා. අපිට අර්ථය කියාගන්න බාධාවක් එන්නේ නැහැ. ඒ නිසා මම මේ පුතාලගේ දුවලගේ ඉල්ලනවා ගායනය පුළුවන්, වාදනය පුළුවන්, නිවේදනය පුළුවන්, ගීත ලියන්නත් පුරුදු වෙන්න නම් හොඳට පොතපත නිරන්තරයෙන්ම කියවලා භාෂා දැනුම වැඩි කරගන්න කියලා මම මේ පුතාලගෙන් දුවලගෙන ඉල්ලා හිටිනවා. හරි මාමේ. ඉතින් අපේ මාමා හරි අපූර්වට මේ ගීපද රචනය පිළිබඳ බොහෝ දේවල් කියලා දුන්න. අපි වැඩසටහනේ ගොඩක් දේවල් තව ඉස්සරහට අරන් යන්න ලෑස් වෙලා ඉන්නවා. ඉතින් අද මේ වැඩේ අරගෙන යන්නේ අපේම පාසල් යන යාළුවෝ ගීත ගායනා කරන්න. ඉතින් වැඩසටහනේ බොහෝ දේවල් තව ඉස්සරහට අපි ලෑස්ති කරලා තියෙනවා. මේ විදිහට අපිත් එක්ක ඉතින් දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අපි පුංචි විරාමයකට ගිහිල්ලා එන්නම්. විරාමෙන් පස්සේ ආයෙත් හම්බෙමු. විෂන් කෙයා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන් කෙයා එකක්. ලෝකයේ සිවුතිකට විසිරෙන ලාංකීය අභිමානයේ ටෙලිවිෂන් මුද්‍රාව. එතෙර මෙතෙර ඉරිදා සවස 6ට ජාතික රූපවාහිනිය. සෑම පළාතකටම දිනම් අවස්ථා POC පිට පිට රට තෑගි සීසන් 2 ලංකා බැංකුවෙන් රුපියල් බිලියන 8.2ක බෝනස් මුදලක්. අම්මගේ ගෙදර දඟ කරන සැංගු. සැංගුගේ දඟකන් ඉවසන ආච්චි අම්මා. ලෝකලමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් මේ දෙන්නගේ කතාව මේ සෙනසුරාදා දවල් එකට. ගෙදර යන්න, පාර කියන්න. ජාතික නාලිකාව. ගුණ නැනපිරි දරු පරපුරක අභිමානවත් සලකුණ, විජය නවලොවට ගැලපෙන දරුවෙකුට අවශ්‍ය චින්තනය, දැනුම, කුසලතා, ආකල්ප ලබා දෙන ළමා ලෝකයේ විශ්වකෝෂය විජය. විජය සෑම අඟහරුවාදාම නිකුත්වේ. විජය, විජය ප්‍රකාශනය. හීනෙන් හිනාවෙන පරපුරක නිමක් නොමැති කතාව. ඉරිතැලුණු මිනිස් මල්. සෙනසුරාදා හවස 4ට ජාතික රූපවාහිනියෙන්. ජාතික නාලිකාව. අපි ඔබේ ඇස් දෙක ඉතා පරිස්සමින් සුරකින්නට කටයුතු කරන්නේ ක්ෂේත්‍රයේ ඇති උසස්ම තත්වයෙන් සහ නිවැරදි තාක්ෂණයෙන් පිරිපුන් පරීක්ෂාවන් ඔබ වෙත ගෙන එමින්. 0111 75 75 100 අමතන්න. විෂන් කෙයා විශ්වාසනීය දැක්ම. මෙවර රයිකම් ටෙලි සම්මාන උළෙලේදී
විශිෂ්ටතම රංග ප්‍රතිභාව උදෙසා ජූරියේ විශේෂ ඇගීම් සම්මානින් පිදුම් ලද ඒශාල් නවීන් රංගපෑ මාලතී වීරසිංහ අධ්‍යක්ෂණය කළ සෙල්ලම් කරත්තය ඔක්තෝබර් 3 වන සෙනසුරාදා සවස 4:30ට ජාතික රූප වාහිනියෙන් ජාතික නාලිකාව නැනපිරි දරු පරපුරක අභිමානවත් සලකුණ විජය නවලවට ගැලපෙන දරුවෙකුට අවශ්‍ය චින්තනය දැනුම කුසලතා ආකල්ප ලබා දෙන ළමා ලෝකයේ විශ්වකෝෂය විජය විජය සෑම අඟහරුවා දාම නිකුත් වේ විජය විජය ප්‍රකාශනය නුඹේ පැඩියම් ආදරේ තාත්තට තාත්තගේ ආදරේ අඩුවෙන් දැනෙනවා නම් එඳුවට දැනෙන්නේ ජීවිතේ හිස් කියලා තා විශ්වවිද්‍යාල වරම් නැති වසරන වෙලා දුක් වෙනවනේ ඇයි තැවෙන්නේ ජීවිත විඳින්නකෝ අන්තානට පායන හඳ ලස්සනයිද කියන්න සිහිනේ කිරේ ජාතික නාලිකාව දරුවන්ට කවදාත් හොඳම සහ නිවැරදිම දේ ලබා දෙන ජාතික රූපවාහිනී ජාතික ළමා දින උළෙලේ පසුගිය පැයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් කවුද කියලා දැනගෙන තමයි අපි දැන් සූදානම් වෙන්නේ. පසුගිය පැයේදී අපි ඇසූ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර එවලා ජයග්‍රහණය ලැබූ අපේ ජයග්‍රාහිකාව තමයි ගගනි අනුත්තරා. ඇය අපිත් එක්ක එකතු වෙන්නේ පොළොන්නරුවේ සිට. ඉතින් ගගනි අපි ඔබට සුබ පතනවා මේ පැයේ වටිනා මාටි වික්‍රමසිංහ ශූරින්ගේ පොත් කටලේ දිනා ගැනීම සම්බන්ධයෙන්. ඒ වගේම කැන්ඩුස් තෑගි බඳුන තිරේ දෙසු නිවැරදි වේලාව සඳහන් කර එවලා ජයග්‍රහණය ලැබූ අපේ පුංචි යාළුව තමයි මොරුටුව සිට එකතු වෙන දුලාරා. ඒ වගේම අංගුර සිට එකතු වෙන චමල්කා මහනුවර සිට චාමර. මේ ජයග්‍රහක ජයග්‍රහිකාවන්ටත් අපි සුබ පැතුම් එකන අතර ඔයාලට හිමි කැන්ඩල් තෑගි බඳුන ඔයාලගේ ගෙදරටම ගෙනල්ලා දෙන්න අපි සූදානමින් ඉන්නවා. ඉතින් අපේ අනිත් පුංචි යාළුවන්ටත් පුළුවන් මේ වගේ ජයග්‍රහකයෙක් හෝ ජයග්‍රහිකාවක් වෙන්න. මේ පැයේදී කැන්ඩල් තෑගි බඳුන තිරේ දිස්වන නිවරදි වේලාව ආර්.යු. හිස්තනක් කේ.එන්. හිස්තනක් තිරේ දිස්ව නිවරදි වේලාව සඳහන් කරලා 88.66ට හැකිතාක් SMS කරන්න. එහෙම SMS කරලා ඔයාලට පුළුවන් රසවත් කැන්ඩල් තෑගි බඳුනක් දිනා ගන්න. ඒ වගේම ඔන්න මේ පැයේදී පුංචි ඔයාලට පුළුවන් මයිලෝ විතින් පිරිනමන වටිනා බයිසිකලයක් දිනා ගන්නත්. ඒ සඳහා කරන්න තියෙන්නේ මේ පැය ඇතුළතදී මයිලෝ බයිසිකලේ තිරේ දිස්වන නිවැරදි වාර ගණන RU හිස්තනක් ML හිස්තනක් තිරේ දිස්ව නිවැරදි වාර ගණන සඳහන් කරලා 88.66ට හැකිතාක් SMS කරන එක. අද දවසේදී පොත් කට්ටල සහ බයිස්කල් දිනා ගන්න අපේ පුංචි යාළුවන්ට පුළුවන් අපි දැනුම් දෙන නුදුරු දිනයකදී ජාතික රූපවාහිනී පරිශ්‍රයට පැමිණිලා ඔබට හිමි ත්‍යාග ලබා ගන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ පුංචි යාළුවෝ අපිට SMS කරනකොට හැකි තාක් උත්සාහ කරන්න පළමු පැය භාගය ඇතුළතදී ඔබේ SMS අපිට යොමු කරන්න. එය අපිට වඩාත් පහසුවක් වේවි. අපි බලමු මේ පැයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙන්නේ කවුද කියලා. ඒ ගැන අපි මීළඟ පැයේදී ඔබට කියන්නම්.
එතෙක් අමතක නොකර අපිත් එක්කම එකතු වෙලා එන්න කියලා මුංචි ඔයාලට ආරාධනා කරනවා. පස්සේ අපි ආයෙත් ආවා කුරුල්ලන්ට ගී අරගෙන අපි දැන් යන්න ලෑස්ති වෙන්නේ තවත් අපූර්ව ගීතයක් අහන්න. හැබැයි මේ ගීතයට යන්න කලින් අපි මේ ගීතය ගැන කතා කරලා ඉමු. මාමේ මේ ගීතය දැන් ගායනා කරන්න අපේ සුහයිසි ඩේන් නංගි. සෙල්ලම් ගියක් ගීතේ එයාගේම ගීතයක්. නංගි අපි ඒකේ අර පද රචනයේ ඒ ටික කියන්නකෝ. මේ සින්දුවේ පද රචනය උපාලි ආරිය රත්නස, සංගීතයේ ටියුලින් ජයරත්නස. ඉතින් පුංචි ළමයි ආසයින සෙල්ලම් කරන්න මේ ගීතෙන් කියන්නේ පුංචි ළමයිගේ සෙල්ලම් ලෝකෙ ගැන. ඔන්න මාමට දැන් අදහසක් එන්නේ නැතිනේ. අපි මා මේ ගීතය ගැන කතා කරමු. ඔව්. සෙල්ලම් ගෙවල් දාන එක පුදුම විදිහට ආසයි පුංචි අය. අම්මා වගේ තාත්තා වගේ සාරි ඇඳගෙන කලිසම් සරුන් ඇඳගෙන උයනවා, පොඩි බෝනික්කො නලවනවා. ඇත්තටම ඉතින් අපි හැබෑවට දැක්ක අපේ ගෙදර නංගිලා මල්ලිලත් එක්ක ගත කරපු ජීවිතය අපි සෙල්ලම් ගෙයි හදාගන්නවා. වැඩට යනවා, රස්සාවට යනවා, මේ වගේ ඔක්කොම හදාගන්නවා. ඉතින් මේක හරි අපූර්ව අත්දැකීමක්. පුංචි කාලේ අපි කවුරුත් ආසයි සෙල්ලම් ගෙවල් දාන්න, කොස්කොල තොප්පි දාගෙන යන්න. ඉතින් මේක ඇත්තටම අපි හැමෝටම අපේ පුංචි කාලේ ලැබිච්ච අත්දැකීමක්. ඉතින් මං හිතනවා මේ දුවටත් අපූරු මේ අත්දැකීමක් ලබා ගන්නවා මේ සෙල්ලම් ගේ කියන්නේ සින්දුව කියලා. ඇත්තටම සෙල්ලම් ගේවල් දානවා ඇතිනේ ගෙදර නේද? ඒක නිසා ඒකින්ද මේ සින්දුව ඊටාම හොඳට කියන්න පුළුවන් වෙයි අපේ දුවට. හරි. හොඳයි. එහෙනම් අපි අහමු මේ ගීතය. ඉන්න වැඩිවන free loyalty data. See you.
අපූර්වට අපේ නංගේ ගීතය ගායනා කරා බොහොම ස්තුතියි නංගේ ඉතින් අපේ මේ වැඩසටහනේ අද සංගීතය මෙහෙවන්න අපිට ලොකු දායකත්වයක් දක්වනවා අපේ ලෙස්ලි විජේ වික්‍රම ගුරුතුමා මේ මාමේ ලෙස්ලි සර් ගැන කතා කරනවා සර්ට ලොකු ඉතිහාසයක් තියෙනවා මොකද ජාතික රූපවාහිනී අපේ ළමා වැඩසටහන පටන් ගත්තු දවසේ ඉඳලා ලෙස්ලි විජේ වික්‍රම ගුරුතුමා අපිත් එක්ක හැමදාම හිටියා ඉතින් අදත් මේ වැඩසටහනේ සංගීතය පුරුදු පුහුණු කරේ මේ හැමදේම කරන්නේ අපේ ලෙස්ලි විජේ වික්‍රම ගුරුතුමා ඉතින් අපි ලෙස්ලි සර්ටත් මේ වෙලාවේ ආදරයෙන් ගෞරවයෙන් මේ වෙලාවේ අපි ස්තුතිවන්ත වෙනවා අපේ කැමරාවන් පිටිපස්සේ ඉඳලා ලෙස්ලි සර් අපි දිහා බලන් ඉන්නවා මාමගෙන් මං අහන්න ආසයි මාමගේ ළමා කාලේ කොහොමද ගත වුනේ කොහොමද ඒ කාලෙම ඔව් ඇත්තටම ඕගොල්ලෝ වගේම ළමා කාලයක් පහු කළා තමයි අපි මේ අවිල්ලේ ඉන්නේ දැන් අපි පුංචි කාලෙත් අපි පොත් කියෙව්වා කවි පොත් කියෙව්වා කෙටි කතා පොත් කියෙව්වා ඒ කියනෝ කියවනකොට තමයි අපිට හිතුනේ ලියන්න ඕනේ කියලා ආස හිතුණා කවියක් ලියන්න කෙටි කතා ලියනකොට හිතුණා කෙටි කතාවක් ලියන්න නවකතා නම් ලියන්න හිතුන්නේ නැහැ ඒ අපිට ලොකු බරයි කියලා හිතුණා ඒකින්ද නවකතා ලියන්න හිතුවේ නැහැ හැබැයි පොඩි නාට්‍ය බලනකොට නාට්‍යයක් ලියන්න හිතුණා අපි පුංචි කාලේ නාට්‍ය ලිව්වා ලියලා දැන් ඉතින් නාට්‍ය පෙන්වන්නත් ඕනේ නාට්‍යයක් කියන එක කොලේට විතරක් ලියලා හරියන්නේ නැහැනේ අපි ඉතින් නාට්‍යයක් ලියලා ඉතින් අපේ පවුලේ හිටියා 6 දෙනෙක් පස්සේ අපි චරිත දීලා එක එක්කෙනාට අර ගෙදර තිබුණා අපි අපේ පොඩි කණ්ඩියක් වගේ තැනක් ඒක වේදිකාවට අරගෙන අපි පුහුණු කළා අම්මලාගේ පරණ ඇඳුම් වලින් ඇඳුම් මහගෙන නාට්‍ය පෙන්නවා. ඉතින් අපි සින්දුත් අපිට පුළුවන් විදිහට තාලේ දාලා අපි ගායනා කරා. එක එක කවිතාල වලට තමයි ලිව්වේ. ඉතින් ඒකින්ද අපිට ඒක ගායනා කරන්න ලේසි. නාට්‍යයක් රඟ දැක්ුවා. ඉස්කෝලේ යන කාලෙම නංගිලා මල්ලිලා ඔක්කොම ටික එකතු වෙලා නාට්‍යයක් පෙන්නවා. පුංචි කාලේ පුංචි පොතක් ගැහුවා. ඉස්සෙල්ලම අපිට පොතක් ගහගන්න විදියක් නැහැ. ඒ කාලේ දැන් වගේ ලේසි නැහැනේ පොතක් මුද්‍රණය කරන්න. අපි අතින් ලිව්ව සංගරාවක්. ඒක මයිගාව තාම තියෙනවා. ඒක කොළ ඉරිලා. එක්සයිස් පොත්තේ පිටු වර්ගයක් අරගෙන ළමා හඬ තමයි සංගරාවේ නම. දැන් කතුරු මණ්ඩලයේට අපි පවුලේ 6 දෙනා මෙහෙම අස්සම් කරලා තියෙනවා. ඊට පස්සේ අපි 6 දෙනාගේම කවි තියෙනවා, කෙටි කතාවක් තියෙනවා, එහෙම රචනාවක් තියෙනවා. ඒව ඔක්කොම දාලා මේ සංගරාවක් අපි අපේ එක්කෙනෙක්ගේ අකුරු හොඳයි අපේ නංගිගේ අකුරු හොඳයි. එයා තමයි ලිව්වේ. එයාට චිත්‍ර වගේ තඳින්න පුළුවන්. ළමා හඬ කියලා පොඩි ළමයින්ගේ චිත්‍රයක් ඇඳලා එයා තමයි මුළු සංගරාවම ලිව්වේ අතින්. ඉතින් ඒ සංගරාව අපි ගාව තාම තියෙනවා. ඊට පස්සේ ඉතින් අපිට ඊට වඩා ටිකක් ලොකු මහත් වෙනකොට අපි පවුලේ 6 දෙනාම එකතු වෙලා පුංචි පොතකුත් මුද්‍රණය කරුවා. ඒකේ නම තමයි අපි ඔක්කොම. පවුලේ ඔක්කොම හිටියනේ. ඒකෙන්ද ඒකට නම දැම්මෙත් අපි ඔක්කොම කියලා. ඉතින් ඒක නම් මුද්‍රණය කෙරුවා. ඒ ඔහොම තමයි අපි මේ සාහිත්‍ය ලෝකයට ආවේ. ඉතින් පුංචි උත්සාහයකින් තමයි ලොකු දේවල් කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තමයි ඉතින් අපිට මාධ්‍යවේදියෝ වෙන්න මුලපිරුණෙත් අර පුංචි පාසල් යන කාලේ ලියපු අතින් ලියපු සංගරාවෙන් ඉඳන්. ඉතින් මම කියන්න කැමතියි එහෙම පටන් ගත්තාම ලොකු ගමනක් යන්න පුළුවන්. හැබැයි පුංචි එකකින් පටන් ගන්න අපිට ධෛර්යයක් තියෙන්න ඕනේ. උත්සාහයක් තියෙන්න ඕනේ. ඒ උත්සාහයට අපිට ශක්තියක් තියෙනවා නම් එහෙම මුල පුරන්න පුළුවන් නම් අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. මේ වාදකයෝ හිතන්න පුළුවන්ද? අපි මේ ලොකු වාදකයෝ වෙන දැකලා තියෙන්නේ. මේ කොච්චර ලස්සනට අපූර්වට වාදනය කරනවද මේ හැම භාණ්ඩයක්ම. ඉතින් ඔගොල්ලන්ටත් ඒ ධෛර්යය තියෙනවා. අපිට වාදනය පටන් ගන්න පුරුදු නැහැ. මොකද ඒ කාලේ ගුවන් විදුලිය විතරයි තිබුණේ. අපිට ඒකට උනන්දුවක් ඇති වෙන්න හේතුවක් තිබුණේ නැහැ. හැබැයි ඉතින් ඔය විජේ වික්‍රම මාමලා වගේ අය මේවා පෙන්න කරලා පෙන්නනකොට ඔගොල්ලන්ට වාදනය කරන්න ආසාවක් හිතෙන්න ඇති. දැන් පුරුදු වෙලා ඉන්නවා. ගායනය කරන්නත් හැකියාවක් තිබුණා. ඒකට මුල පිරුවා. දැන් ඉතින් ලොකු ගමනක් ඒ මාර්ගවලින් යනවා. සාහිත්‍ය පැත්තෙම ලොකු ගමනක් ඔගොල්ලන්ට යන්න පුළුවන්. හැබැයි ඉතින් මුල පුරන්න ඕනේ. පුංචි අඩියක් ඉස්සරහට තියන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒ ගමන යන්න පුළුවන් වෙන්නේ. මම මේ ළමා ගීතවලට එතකොට මාමගේ තියෙන කොහොමද ඇල්ම? ඔව් ඇත්තටම මම ලියපු ළමා ගීත කීපයක් තියෙනවා ඇත්තටම ගුවන්විදුලියේ ගායනා කරපුවා තියෙනවා. ඉතින් ළමයින්ට ගීත ලියන එකත් හරි අමාරු වැඩක්. ළමයින්ට පොත් ලියන එකත් අපේ හිතනවා ලොකු හරි ලේසිනේ ළමයින්ට ලියන එක ලොකු අකුරු වලින් මුද්‍රණය කරාම ළමයින්ගේ පොත් තමයි කියලා අපි හිතනවා නේද? හැබැයි එහෙම නෙවෙයි. එතකොට අපි මේ ගම ගැන පුංචි
පුංචි කාලේ ගැන ගීතයක් ලිව්වහම ළමා ගීතයක් වෙන්නේ නැහැ. මේ ළමා මනසට ගැළපෙන්න නේ කතාවක් තියෙනවනේ. ළමයින්ගේ මනස හරියට හිස් කළු ලෑල්ලක් වගේ කියලා. ඒකේ ඕනම දෙයක් ලියන්න පුළුවන්. පුංචි කාලේ ලියන දේ තමයි ඒකේ දිගටම සටහන් වෙලා තියෙන්නේ. ඒකින්ද පුංචි කාලේ කියවන්න පොතක් දෙනකොට පුංචි කාලේ ගායනා කරන්න ගීතයක් දෙනකොට පුංචි කාලේ අවවාදයක් දෙනකොට අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒ පුංචි කාලේ අර හිස් ගලු ලෑල්ලේ කළු ලෑල්ලේ ලියන එක තමයි කාලාන්තරයක් ඔය පුංචි දරුවන්ගේ මනසේ ලියවිලා දිගටම තියෙන්නේ. කළු ලෑල්ල නම් මකන්න පුළුවන් නේ. හැබැයි කළු ලෑල්ල කියන එක ඒ අතින් බැලුවම වැරදි. කළු ගලේ ලිව්වා වගේ කියලා අපිට කියන්න පුළුවන්. මොකද ඒක මැකෙන්නේ නැති එකනේ. ඒක නිසා පුංචි කෙනෙකුට ගීතයක් ලියන එක පුංචි කෙනෙකුට පොතක් කතන්දරයක් ලියන එක හරිම අමාරු වැඩක්. හිතුවොත් උත්සාහ කරොත් බැරි වැඩක් නැහැ. මේ අපේ මාමා බොහෝ දේවල් අපිට කියලා දුන්න හරි අපූර්වට අර ළමා ගීත ගැන මාමගේ ළමා කාලේ ගැන. ඉතින් යාළුවනේ දැන් අපිට වැඩසටහන අවසන් කරන්න වෙලාව ඇවිල්ලා. අපි දැන් ලෑස්ති වෙන්න අපේ වැඩසටහන ඉවර කරන්න. තිලකරත් මාමියා බොහොම ස්තුතියි. අද අපේ වැඩසටහනට අද මේ විශේෂ දවසේ වැඩසටහන ලස්සන කරන්න ආවට ඒ වගේම අපේ වාදක මණ්ඩලයේ මෙනුර චමෝත් වගේම විනිදු රිවින්දු සඳුනි ඔවින්දු ඒ වගේම ගයත්ම ආදිත්‍ය සෙහස්න සනිරු රන්සිත් උදේෂ ඒ වගේම අපේ ගායක කණ්ඩායමේ මේ හැමෝටම අපි ස්තුති කරනවා අපේ වැඩසටහන අද ලස්සන කරාට එහෙනම් අපි දැන් අන්තිම ගීතය හන්න යන්න ලැස්ති වෙන්නේ මේ ගීතයේ මුල් ගායනය ලීලන්ති කරුණානායක නැන්ද පද රචනය සහ සංගීතය ක්ලරන්ස් විජේවර්ධන මාමා. ඉතින් අද මේ ගීතය ගායනා කරන්නේ සුහයිසි නංගි ඇතුළු පිරිස. මේ ගීතය අහන ගමන් යාළුවනේ අපි සමු ගන්නවා. හැබැයි මතක තියාගන්න හවස තුනට අපි මීට වඩා හරි අපූර්ව වැඩසටහනක් එක්ක හම්බෙන්න සූදානමින් ඉනවා. අපි අහමු ඒ අවසන් ගීතය. විෂන් කියා